යිබොවන් අපි නැවත ඉරිදා සිටනෙ තසපුුව ධර්මසාකච්ඡාවයේ ආරම්භ කරන්නට සැරසින්නේ. ඉරිදා සිත්නෙ අසපුූ ධර්මසාකච්ඡාව වෙනුවෙන් නැවතවාරයක් පූචනීයේ වන්දනීය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේව, බොහම ගෞරවේ නමස්කාර ූරකව පිග ලබන. ට ආාදන බන ිකාවෙේත් වැඩස හනින් ස්්‍රණ කරන්ට ස්ථාවතියන වග එනිසාහි සඳ හත් සම්බන්ධ වෙලා තවත් ධර්මය ප්‍රචාරණයට. ර්මය ශ්‍රවනයට යමුම එන්නට කිනාාරාධනාවත් කරමින්. අද ධර්ම දේශනාවත් ඉතාහමත්ම වැදගත් දේශනාව බොඩට පත්න ඇසුරේ මතුුණු කාරණාව වගේම. පසුගිය සතිවලත් අප ස්වාමන් හන්සක දේශනාය සුරේ. අපිට තාමත්ම වැදගත් කාරණා සාකච්ඡා කරන්නට මේ සාකච්ඡාතුල අවකාශ ලැබේවි. පසුගගේ සතිය විශේෂෙන්ම මහා සංගරත්නයට ඉතාමත්ම වැදගත්වූ දේශනාවක් අපි ස්වාමන් හන්ස සිදු කරන්නට යතුනේ එවගේ එය ගිහියන් වන්න අපට තිතාමක්වැදත් දේශනාවක් බවට පත්තුනක් දෙන් මේ කාලය තුළ අපි බැලුහාම සමාජයේ වැඩී කතාභහක් ස්වාමින් වහන්සේලා කෙරෙහි. ස්වාමින්න් වහන්සේලා නමින් පෙනී සිටින ඇතැම් වේශදහරීන් කෙරෙහි. යොමු වෙලා තියන වෙලාවක ස්වාමින්න් වහන්සේලා කෙරේ තිබෙන ගෞරොවය ඇතැම් වෙලාවට විනාශවෙන්න්නටට කඩ තිබෙනවා. ඇතැම් වෙලාවට ඒ තුළ තමන් විනාශයට පත්වෙනටට කඩතිනේ නිසා මේවා පිළිබඳව. අප ස්වාමන් හන්සේ පසුකි සතියේ කළ දේශනා වැසුරේ ඔබට ඉතා වැදගත් වූ කාරණා දැන කියයාගන්නට අවකාශයක් කුදාවනා. පයද ධර්මසාකච්ඡාව ආරම්භ කරන්නට සැරසන මහොත විශිෂිමද ආරම්භය ලබාධන්නටමා අපි ගෞරවනය ස්වාවිනාන්සසිට ආරාධනා කරන්නේ. අපි ස්වාමනාහන්ස මේ කාලයේ පමණක්නවේ දෙැන් අපි අපේ ජීවිත කාලය තුළ විධ අවස්ථාවලති විධ ආකාරය හපු වචනයක්ති වෙන. ඒ මෑතක දවසකද පේ ශ්‍රාවකෙක් මගෙන් මෙනිමි කාරණාව පිළිබඳව විමසාාසිටය ඔබහන්සිගින් විමසන්නට කියෙන මහිතන අදට මේ කාරණාව සාකච්ඡාව ආරම්භයට යොමුකිරීම හොඳයි. ඒතමයි සොයින්හස විමුක්තිය සම්බන්ධව විමුතිය පිළිබඳව විධාර්ථකතන සමාජය තිබෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ විමුක්තිය පිළිබඳව අදහස් දැක්වෙන.ඒවගේම තවත් ආගමික ශාස්ත්‍රෝවරුන් විමුක්තිය පිළිබඳව කාරණ සිහිපත් කරලත් තිබෙනවා ඉතින් ඒ සියලු කාරණනාදිහා බැලුහාම විමුක්තිය කියන කාරණය, කොහොමද අපි විගහකරගති යුත්තය කියන කාරණේ ප්‍රශ්නා අර්ථ වෙන අවස්ථාති වෙනවා හිතේ ඇතැමලාවට කෝකද පිළිගාන්න මුොක්ද විමමුක්තිය කියා එකතැනකින් මේ වගේ විමුක්තිය කියන අර්ගැන් වෙන තවතැනකින්න්න අර්ථය විමුක්තිය කියලා අඳුන්වා දෙනවා. ඇතුකොට අප මුලාවක ඉන්නවා එනිසා අපිට ධර්මානුකූලව විමුක්තිය කියන කාරණය පහදර දෙන්න කියලා. එතුන් මගේ නිල්ලීමමක් කළා එතුමන් අන්‍යාගම් ගැන කතා කලා වගේ බුදු දහමතුළත් ඇතැම්ස්වාමීන් වහන්සේලා විමුක්ති මාර්ගය මේකයි කියලා බුදුරජණන් වහන්සේ පෙන්න පුමාර්ගීන් පිට මෙම නැති නම් විවිධ ගැනේ හැමදෑ මහන දේශනාවල බොහෝ වෙලාවට අහන මතවාදයට එහා වෙනස්වාර්ථ ගැන්වීමකුත් සිදුකරය කෙන කාරණ තමයි සිහිපත් කළේ නිසා විමුක්තිය පිළිබඳව ඒ වචනාර්ථයක් එහි අර්ථයක් හදාදමින් අද සාකච්චාව අරම්භ කරනෙ ම ඔහසිේ ොහම ගෞරවේ නරාධනා කරන්නේ එවැනි මම්මමුලා ව හෙත්තඇත්තන්ට එක් මහ විශාල් මග පෙන්වීමක් බවඩට පත්වරනි සඇතරස්වා වන්හස ධර්මයේ විමුක්තියලි සහඳන්වන්නේ කුමක්ද සහ. ඉන් පරිබාහිරත් විමුක්තියලි සහඳන්වන කාරණ ති බෙන නිසා ඒ පිළිබඳවත් මේ පුුදු දහමත් සමඟ ගලපත් මේ කාරණනාාව පිළිබඳව පහදා දෙන්න පේස්වා වෙනහස. සියලු දෙනාටම තෙරුවන් සරනයි. අතිපූජනීය මහා සංගරත්නයෙන් මට සමාව අවසරලබෙන්නට සැදැහැති පිංවතුනි අද සිද්නෙත් අසපුවේ ධර්ම සාක්‍යාවෙන් මේ කියාදන දහම්කරුණු හැමෝගෙම ජීවිත්ත වලට හොඳින් ගලපගෙන දහම් මෙහිර විදගන්නට ඔබ සීලු දෙනාටම වාසනාව ලැබේවා කළමම පළමුකොට ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. වරු නැහුවේ මේ සාාසනයෙහි, ඉතාම බරපත්තල ජැඹුරින් සලකන. වචනයක් පිළිබඳව එහි ධරමාර්ථ නිරූපණ විමුක්තිය කියනකොට ආකාර පහකින්නේ විමුක්තිය මේ ධර්මය තුළ අර්ථවත් කරනවා. වික්කම්බන විමුත්ති තදංග විමුත්ති සමුද්‍යහේද විමුත්ති. පටිපස්ස අ්ඩි විමුත්ති නිස්සරණ විමුත්ති පංචවිදධා විමුත්තියෝ. එතකොට තත්හ අට්ට සමාපත්තිෝ සයං, වික්ගම්බිතෙහි නීවරනාාදෙහි විමුත් අත්තාා වික්ගම්බන විමුක්තිය කෙල කියේෙනවා. රූපාාවචරදිහාාන හතරත් අරූපාාවචර දිහානාතර. ඒ දිහානු රූපීව කෙලෙසුන් විස්කම්භනය කරන බැවින්, වික්ගම්බන විමුත්තිය කෙල කේනවා. අනිච්චානු පස්සනා දෙකා සත්ත අනුපස්සනා. සයන්තස්සතස්ස පච්චනීකංග බසේන පරිච්චත්තාහි නිච්ච සංඥාදෙහි විමුත් අත්තා තදංග විමුක්තිී කෙලකේෙනවා.ඇ එතකොට නිච්චානු පසනා දුකානු පසන ආදී ඒ සප්ත සංඥාාව නතා නිච්ච සඥා දුක සංඥ ආදී සප්ත සංඥාාවන් හිදී තදංග විමුක්තිය කියලා තතාගතයන් මහ ප්‍ර දේශනා කරන මොකද ඒ නිච්ච සංඥා ආදීෙන් වන්නා වූ යම් බද්දු ක්ලේසයක් වේෙන මේසියල් එ මගින් දුර කරනවා. ඉළඟට චත්තාාරෝ අරිය මංගා සයන් සමුහිින් එෙහි කිලේසේ විමුත් අත්තා. සතර මාර්ගයන් ඒ මාර්ගවිසින් එෙසුන් සමූලබතයෙන් ාතනය කරන බැවින් සමුද්්‍රේද විමුක්තිය කිය එකට කියවා. ඊළඟට චත්තාඩි සාම්්‍ය පලාානි මගානු භාාවෙන කිලේසානම් පටි පස් අද්ධන්තයන, උප්පන්නත්තා පටිපස් අද්දිවිමුත්තිය කියලා කියනවා. එයින් අදහස් කරන්නවරුණ මේ සතර පල සොවාන් පලයාදි සතර පලයි. ඒ මාර්ගයානු භාාවෙන් ඇකලසුන්ගෙන් වෙන් වූ බැවින්. ඒ වෙන් වූ බභක්තිමිෙන බැවින්, පටිපස්ස අධ විමුත්තිය කෙ හඳුන්වන්නේ සතර පලයයාන්. සමුත්හේද විමක්ති වේ සතර මාර්ගයන්ට පඩිප්පස් අධි විමුක්තිකවේ සතර පලයන්ට. නිර්්ානන් සබ කිලේසේ නිසට් තත්තා අප ගතත්තා දූරේ ටිහිතත්තා නිස්සර විමුත්තිේති සංකන් ගතන් නිස්සරන විමුක්තියක කියයන්නේ නිවනට. එතකට ඔවිවිදියට ආකාර පහකින් මේ ශාසනය විමුක්තිය තෝරා දෙනව ඒ පංච විමුක්තිීන්ගෙන් විමුක්තිමත්වීම පිසු තමයි මේ උතුම්. ධර්ම මාර්ගය තතාගතයන් වහන්සේ අප දේශනා කල තුක වා හ ැ. මම රිබාහිරවවි මුක්තිය කියන අර්ථය පිළිබඳව අපි බෞද්ධස්ශ්‍රාවකය අවධහනයමු කරන්නට ඕන නැහැ සමහර වෙලාවට කතා කරනවා මිත්‍යාවවි මුක්තියක් පිළිබඳව. න අර මට කතා කරපුම ඒ මහත්මසිහිපත් කලේ ඒ ස්වාමින් වහන්සේ සහිපත් කලා මි්‍යාව මුක්තියකුත්තින සමවාවි මුක්තියකුත්තියනවාය කියන කාරණය ඒ ඇතරම ධර්මය හිම සහන තිබෙනවාද ස්වාමණාන්ස මත්‍යාාව මුක්තිය සම්මාවිමුක්තියම වර්ගීරය කරලා තිබෙන දයාකාරී පිවත් වරන ය. මිත්්‍යයා මාර්ගය ගන ොතහහිතනට දනර ිචාදිිට්ටි මච්ච සංකපවයෙන් මච්චා ස මාධී ඊළගේට මිච්චා ාන මිච්ා මමුක්ති කියල ඒ කාරණය පැහැදිි කල දේශනා කල තිනර මිච්ා මුක්ති ගැන කෙනෙක් තනවාඇ අපිතුොක දෙදහනලාබිය කියලා ඒ හනලාේහතන දැම්ම නිවද කලා ඉන්න කියලා මචාන්දි හිතටයන දැම්ම නිවද කලයි න ගතව මච්චා මමුක්ක ලෙට කියන්නේ. එතකර දැන් අන්න ඉගැන්වීමල බාහිර ගැන්වීමමල ඒ බ්‍රහ්මයාගේ සහ්‍යතාවට පත්වීම. ඒගේ අවස්ථාහතු මිචා මුක්යක් කියලා. එතකොට හෙම නැත්තන් අපිගත්වතින් ඔය ්‍ර්මජාල සූත්‍රය බුදුරජන දේශනා කරන්නේ. පූර්වාන්තය ඩපරාත දාල වි දුෘෂ්ටීන් ඒ දෂ්ිවල් හිත හිරවෙනවා එතකොට කලේ දිට්ි තය ඇත්තන්ගේ දිිට්ටි කාන්තාරය හිරවීම. ඒ පුද්ගලය කල්පනා කන මේ ම දැන් දුකෙන් අති මිදින ඉන්න. ඒකාල කටේ තු නිගන්තයන් බට වෙස්රගෙන යනු ප්‍රතිපා ල අවු ැ න්නන. කකල ලත් ව වජිතකය සබල ගොමන්ද මමුක්තිය පත්ලක අටන මච්චා විමුක්ති කියලා. මොකද මරුණ සම්මා විමුක්තියයට සම්මාධිට්ිය අවශය එතර ිච්ා විමුක්තිය ඇති වන්නේ මචාදිිට්ිය පාදක කර මචා දිට්ටියෙන් තු සියල කරම් කියියුම් ඔක්කෝම සන් වවෙන්නේ මි්චා විමුක්තිය ඇතුල ඒ හිත් හිරවෙලා ඒන සර ට සැ ල විමුක්තියක් හකට ර ල්ලත් යන්නේ මමුක්තියක් නැක වචන මාත්‍රයක පැරලීමක් විතරයි ආල් පමාාත්‍රයක පැරලීමක් විතර. ඒන්වන දැතකොට ඇතමන් මම මේ එකඒ මඟපල ලබල කියලා මම අරහත්තයට පත්වනාා ම බුද්ධත්වයට පත්න මේමගේ අදහස් පවා ඉදිරිපත් කරන ඇති සමහල්ලාට ඔය මතය තුළ මිත්‍යාව විමුක්තියයට හස්සුවීම නිසාවන්න පුළුවන්. ඒක හුද හිතන හිතවන ඔය නස්ගාත් වනතර හිතරන්න පුලුවන් ම දැන් රහත්තවෙලාඉන්න ම දැන් ලෝවතරා බදවෙන්න කියලලා වගේ මානසික මට්ටම් පවාමේ පුහුදුන් ප්‍රථක්ජන අන්දබාලයන්ට එනවනම් වරන. ඒ එතන හදයක් ගැන එන කහන දෙයක් නවැනිවරුණු. ඔයි මිත්‍යයාාව මුක්ති මතවාදයේ ගියොත්ත එහෙම බෞද්ධයෝයිවිදිහට ලොක අසරනවීමටත්වනට සිදේ න ස්වාම න් ඒ යන භාවය මොක්ද ොදෙහම ත්ව යත්තම අපි සමාජයේ දකින්න හරි කටකර ොන්සේ මුක්ති මාර්ගේ ක්ෂා කරගන ටුක් සහරන්න සමාජයකන අපි න්න ඇතැම් වෙලාවට අපේ බෞද්ධ ශ්‍රාවක එහම තැන් හොයාගෙන යන. ඒ වනම් වරන සහසකයගේ ලම විශ්වාස කරන්නේ. එවන සහසිකව සහ. සිව පසේ ලැබීම ඇතිනින් ග හාට ගිහාහමවරුණ ලාබභ සත්කාරකීති පසංසා ලැබීම ජන සමාජයක විමුක්තිකාමී මනිසුන්ගේ අවධානය දිනාගැනීම සහාමාර වසන්ගේ බුද්ධ බච්චනයෙන් කියන්නක මිච්හාා විමුත්තීති අවිමුත්තා ඒව සමාන විමුත්තා මයන්තයේ වන්සංයනු මිත්්‍යයා මමුක්තය උත්තායි කරගෙන ඒකොල ඇතටම දුකෙන් මිදිලනෑ. එතකොට දුකෙන් මිදර නැතුව ගොලු ඉතනවා අපි මිදුනා කියලා. විද කින් මිදලා මිනා කරද මෙ ගලු හිතන්නේ. අවවිමුත්තියන්වා විමුත්ති සංඥනු සැබවින්ම සසරට කෙලේසට කාමයට බවගමනට කර්මචක්‍රයට හිරවෙලා යායින්නේ.ඒ හැයි අහිතන ම දැන් අතම ඒකට මොක් රරි හේතුවක්ෙන වරුණයාට හේතුව තමයි විදධ මිසදිටු ඉගැන්වීමලටයා සවන්දීම. එවගේම විපරීත අදහ සිදිරිපත් ගැන පුද්ගලයාන්ගේ කියවුම් කරුම්, පිළිබඳව නැව නවත මනසිකාරටයෑ. සෝතාපන්න නොවිච්ච කෙනෙකුට තියන අවධානම තමයි ඔන්න. සෝතාපන්න වනොත්න්නේ සකයිදිටිය ඇතිවෙන්නේ. තුට සකයිදිට්ටියය තියෙන තුරාවට එයා ආත්ම සංඥාාවන්න දේවල් ගන්නේ. දකින රූපයක් වනත් ඇහෙන ශබ්දයක් වුණත්. මමය මගේ කියලා පරාමාර්ශණය කර ගන්නේ යන්නේ පොඩ්ඩි වෙලාබයිවරුණ. මේ හොදරට හිටපු අය විපරීත අදහස් ධරන්න පුද්ගල බවට පත්ව අන්න එක් නිසා. පාපිකා විපරීතා විමුත්ති ඒතඒ සං අත්ති කියල කියන්නේ. පාපිUූ විපරීත විමුක්තියක් ඕවනට තියෙන්නේ. එතවන වරුණ බදුරජාණව දේශනා කරන්නවා ඒ විපරීත මච්චා විමුක්තිය කියෙනෙකට තවත් වචනයක් තමයි. අකුසල කන්ධහානමතන් අධි වචන. අකුසල ස්කන්දයකට අකුසල රාසියකටගෙන වචනයක් තමයි ිච්ා මුක්තිය කිය හෙන කරුර කෙනෙක් මිච්ා මුක්තියෙන් යුක්ත වෙලා ඉන්නවා කියෙනෙ මහා පවු් කන්දකට යායට වෙලා ඉන්නක් කියනක. මෙතතිය බුද්ධ වචන. ැබැවින්මස එති ඇතරම මේ මම මේ කාරණාව වහන්සගෙන් විමසන්නටත් හේතු ඒකම ය පිස්වාමින් වහන්ස යම් අතයක් සමාජකත වනාට පසේ ඉක්මනින් වැලඳගන්නා පිරිස් ඒතුළ කොච්චලසරණ වෙනවාද. සමහරට ඔවන්වත් දන්නේ නැතු ඇති. මගේ ජීවිතයේ මෙහෙම අනතුරකට මාම හලාගෙන ඇත්තේ කියලා. එනිසා බොහෝවෙලාවට උත්සාහතරන්න සමාජය යම් මාතයක් ඒ විදිරතිීනකොටහි බුදුජාණන් වහන්සේගේ ධර්මාර්ය මතු කරන්නට ඔවහන්සේගෙන්න්නේ කාරණවිමසාධනගන්නට හේතුවවෙතකොට ඒය ප්‍රචිත වුණනත් ඒ ප්‍රකට වනොත් සමාජයේ බහෝ දෙනා තත්වෙන් මදෙන්න්නට ඒය උදවක් කරගනේවි මග පෙන්වීමක් බවට පත්වයවෝුණට එනිසා ඔබහන්සගෙන් මේ කාරණාවවවිීමමසාසිටියයේ අපි ඉන්න සමාචී අපි දකින සමාජයේ අපි කටයුතු කරන සමාජයේ බොහෝ දෙනට එවැනි අස්ථාවනලට මහොදන්න සිදුව නවා. ම ට වැ ವස්್táාවக்க ුව නි දදිව නිවරදි ශාතියකට ගෙනයන්නට ඇැතරම අපිට කටයුතු කරනට පුළුවන්න්නම්. ඒක මහිතන්නේ මේ කාලානු රූපීවත් ඉතාමත්ම වැදගත් කියලලා. පිස්වමනසු එ වගේම තවකාරණාවක් තමයි විමඇතකද අපපහොමත්වවෙමින් එන කාරණාවක් තයි රණින් සියල්ල ඉවර වෙනම කියන කාරණය ස්වාමි හන්ස. ඇතනම සවිහන්ස මේ මතය පිළිබඳව ධර්මාණුකොලෝ අපිට පහදර දෙන්නකෝ බුදුදහමට පටහැනීනේද මේ මරණින් සියල් ඉවරවෙනවායි කියන්න කාරනය උච්ේද දෘ්ටිය භානක භහාව, කොහොමද ස්වාමින් වහස මේේක. මනුෂයෝ දිහයටට අපි මොනාකාරෙන්ද ග්‍රහණය කරගත යුත්ත. පින්වත්වරුණ අහේතුක නාස්තික අකිරිය කියන ගණයේ මිත්‍ය දුෘෂ්ටියක් කෙනෙකොට ඇතිවනෝතිං එහි භයානක බව සසරක් තුරාවට පිපාක් වශයඇතුවෙන් දින්න සිද වෙන. එතකොට දැන් උත්තන මේජීවිතෙන් පස්සේ සසිියල්ලි වඩයි කියෙන තැනට ආහහාම පුදගල හේතු බලදාම් පිළි ගන්නවත්. නොපිලි ගන්න නිසාය පිගන්න හුතු බලධා ඕන්හම පාපයක්ය කනවා කර්ම පල දාා පිගන්නව. ුලා කුසලයි පිගන්නවද. මෞත්තරෝත්තුවයේ පිත්‍රෝත්වයේ බ්‍ර්ම්්‍යතාව සාමාන්්‍යතාව ය පිළිගන්නවද එකක්වත් පිළිගන්න. ඒකන්නේ ඕනම විදියේ වැැද්දකට ඒ පුද්ගලයාට ඉදිරිපත්න පුළුවන්. එයාට තියන ලැජ්ජාව බයකන සීමාවය අතැහැල් ලතියෙන්නේ. ඇයි පායකලදයක් ඇ පිළිගන්නන්නේ කුසලයක් කියලදයක් පිළිගන්නන්නේ හොඳක් නරක් පිළිගන්නන්නේ කුසලයකන වචනයවත් ඒ හදවතතුල විද්‍යමානනය. එනිසා ඒ දෂටි උච්චේ දෘෂ්ටියයි ඒකට අාවත්යෙන් වරන? පුදදුම විදිහ නපුරු විපාකවලට එයාට මුහුණ දෙෙන සිද්ධ වෙනවා ඇතකොට අපි දක්ෂ වන්නවනි බරණුව දුෂ්ටීන්ගෙන් හිත් අතමුදවාගෙන මේ ධර්මමාර්ග පිහිටුවන්. ඒ මතයට අනුව සත්ත්වයන්ට විමුක්තිය ලැබෙනවානං. මැරුුණට පසේ ඔහ ඔහේ ඉදලා හැම කෙනෙක්ම නිවන පත්වවා හැම කෙනෙක්ම මෙහම් යදුකෙන් අතිමේ දෙනවාන්නේ. හම දෙයක් සිද්ධවෙෙන නෑන. එහම දෙයක් ලෝක නෑවරුණ. එතකොට මේ පුද්ගලයාගේ තජ්ජා වායාමි උත්සාහයි ක්‍රියාව. හිස්වෙලායනව ඉතිං එහම මතවාද ඕනගැලකොට ඉදිරිපත් කරන්න පුළුවන් වන දිරිපත් කල පමණින් ව ඒ සත්්‍යයක් වෙන්නේනෑ තතාගිතයන් වහන්සේට පමණ යථහා භූත ඥාන දර්ශනය ගැඹුරීමතිෙන්. එනිසා අඒ හිස මතවාදවලින් වෙන්වෙලා සැනසිනිදායක අවබෝධයකට පත්වන්න මේ හම පාවිච්චි කරන්න අනිත්්‍යක පරුණ ඔය එහෙම කියනය නිරේ වැටිචදා තේරුන් ගනී අපිත් නැහිලා සාල් ප්‍රජාවක් නැසුව නේද කියල්. මිනිස් කෙමනක් වුණා නේද මම ගෙනෙකුුණට දුක්වෙන්නවේ කවදාහරි. මම මිනිස් කෙමනක් වුණනාා නේද කියලා. අනිත්තක වරන කෙනෙක් මා විමුක්ති ලාබියක් කියලා කියනවනම්. මම විමුත්තිලාබියෙක් කියලා කියනවනං බුදුරජාණන් අපි දේශනා කරානේ භාගතුන ඉතා පැහැදිලිව දේශනා කළා, අකුප්පා මේ චේතව විමුති මයිහං අරහත්ත බල විමුත්ති අකුප්පනාච්ච, අකුපපා රම්ම නායච්ච, පා කියල මගේ මේ අරහත් පල විමුක්තියයට හෙලවෙන්නේනෑක අක්කෝපය සංඛ්‍යත නිවන අරමුණු කරගෙන පවති එකක් කිය ඉතාෝම ශ්‍රේෂ්ඨ සිංහනාදයක් කල ආනෙ සිංහනාදයට අභියෝග කරනවායා. කවුරුුවරි කෙනෙක් කහෙමකිවන්න. මම විමුක්තිලාිය මම ඥාලලාබියෙක් ම මේ විද්‍යයට ධරම අවෝධ කරත් මට ගරුවරෙන මට ශස්ත්‍රෝයක් ෑැකි ෑම කරන අරගේපු හා සිංහනාදයටේ අභියෝග කරන. ුද්ධ වචනයට අභියෝග කරන ස්තෘත්වයට අභියෝග කරන. රයපතල පවසිදධ කරගන්න අසරනයිවරුණ එහෙමයි ති නොබත්තේ අසරන ගොඩට තවත් වැටෙනවාද සමහරුවන්නේකයි මෙහි තියන ්‍රයාානක භාාවය අප ස්වාමන් වහන්ස හඳුනාගත්ති නැති නිසාදූමන්ද. එහෙම අවස්ථාවන් තමන්ගේ ජීවිතයට උදාපත් කරගන්න බොහොම කැමති. ඒවගේ තැන් හොයාගෙන යනවායිතින්නේ නිසාඒහි භානක භාාවේ දැන්වත් ඔබ තේරුම් ගන්න මෙවා කාලයක්ත් එෙක් අර හතුපිපිෙනෝ වගේ විධ. මෝස්තරදේවල් සමාජයඉස්මතු වෙලා එනවා හැබයි ඒවා ඒන සැනින් ඉතාමත්ම කෙටි කලකින් නැතිවෙලා විනාශවෙලා යනවා හැබැයි ගැඹුරක්තිබි ආර්ථවදදේ හමදෑම් පතිනනයේ අර්ථවදයේ තමයි මේ ෝතුරු බදුජණන් වහන්සේගේ ධර්ම මාර්ගේ උුණහස දේශනා කරපු ධර්මය ඒ ධර්මය තමයිද පිකවරවනි ස්වාමන්හසල අපිට ලංකරමින්න්සිට නේනිසා අපේ අවිියෝජනීය සම්බන්ධයක්තින ඉතිහාසඉඳලා අපි ශ්‍රීලාංකයන්ගේ බුදු දහමත්තෙක්ක ඒ අවියෝජනය සම්බන්ධතාාවය පලළු කරන්න තැම උත්සහ කරන ස්වාවිනා අපි ඉතිහාසේ විකෘති කරන්නට ඇතමුණ උත්හ කරන ඇතමු අපේ ඉතිහාසගත ්‍රන්ත මේ වනවිට හැල්ලුවටලක් කරමින් හතිබෙන්න්න වූ සාරය විනාශ කර දමමින් මේක වෙනත් දිශානතියකට ගෙනන්නට උත්සාහ කරන. මේ අලුත් ක්‍රමවේදයකට අප ඉතිහාසේ ගොඩනගී යුතුයි කියනතනට එනවා. අපි ඉතිහාසයයි සාර ධර්මයි, බුදුරජාණන් වහන්සගේ ධර්මයයි, අතර තිබෙන මේ අත්‍යන්ත සබධතාවය කොච්චර වටිනාවාද ස්වාමීන් වහන් අපේ ජන සමාජයට සහ. ධර්මය රකින්නට අනිපසින් රටක් රකින්නට සමාජයක් රකින්නට ඒක හේතුවන්න කොහොමද අපේස්වාන්නාස. වරුණ මේ අපේ රට අපේ සම්බුදු සසුන ඒ සම්බුදු සසු හා ඒකාත්මිය වන ජාතිය බොහෝම ප්‍රෞ්ඩ හොඳ ඉතිහාසයකට උරුමකම් කියන ඒ තුළින් නොනැසුන වැටිච්ච සෑමමොහොතකම ඉතිහාසය නැගීහිටපු උදවේ සිරන තැනක් මේ උතුම් බුදුසුන පිහිටි මේ දෙරන මේ දෙරනී තියන ඉතිහාසයයි සම්බුද්ධ ශාසනයක යන්නේ ගහට පොත්තයි ඇගහේ අරටවයි වගේ ඒක පොත්තතු ලවෙල පොත් ගලවායින් කර අර අටුවට පෑමක් නැතිවෙන. අරටු හර කඳපනුවක් වෙවල කාලා විනාසකරත් ඒ පොත්තෙරි පොත්තෙන් කරන්න පුලන් දෙයක් නැතිවන මේ දෙකම මේ එකට ප්‍රතිබද්ධනොතු යතරයි ඒ ගහරැකෙන ආනෙේ වගේ ලංකායි ඉතිහාසයයි සම්බුදු සසුනයි අවියෝජනීයයි, කවුරුහරි කෙනෙක් දැන් අපට තිනම් මහාවන්සය තූපවන්සේ දීපවාන්සේ වගේ වංස කතා ප්‍රමාණය. ඊට ආමතර අපේරට ඉතිහාසේක ඉතා පැහැදිලි සටහනක් අපට දෙන. ඒ අට්ටකතාටී කාතියනවා ඒබගේම තව බොහෝග්‍රන්ත ප්‍රමාණයක් තියනෙනවා විශේෂයෙන් ඔය අභිලයකන ගනාවක්තියෙනවා ඒ වගේම ශිලාලයකන වගේ ටැම් ලිපිගිනි ලිපි ගණාවක් තින. ඒ අතඩින් මහාවන්සේ ආශ්චිතුව තියෙන ඉතිහාසේ අපට හොඳටුවම ප්‍රමාණවත් විශ්වසනීය භාවීන් ප්‍රාමාණිකව පිළිගෙන අපිට හිමි අභිමානය අපට හිමි විමුක්ති අපට හිමි දම් සැනසිල්ල ලබන්න්න. එකනි මහාවංශී අපි පරීක්ෂණ සඳහා යොදාගතයුතු ග්‍රථයක් ෙම මේ නිස්වවිඳන්ස. පරීක්ෂණ සඳහා යොදාගත්තරකමක්න, ඒ තියෙන කරුණු විකෘති කරන්න තමක් පුද්ගලික මතවා දෙකට. ඔබවන්න නෙමේ ඒ තියන අගේලොවට කියාදින්න. ඒ මහවන්සිං කියා දෙන ප්‍රෞ්ඩත්වය මතු කරන්න අන්න ඒ සඳහා පරීක්ෂණ කරාටක මත්නේ. එහෙම නැතුවවරුණ විපරීත දර්ශන හිත්වල දරාගෙන. අ විතම මතයක් තුළ, පුද්ගලයෙකුට කැපී පෙනෙන්න්න මතුවෙන්න ජනසමාජට එන්න ලේසි මිනිස්වතලට එන්න විසම මතමාදයකින් හරි පහසුයි. හේතුව තමයි මේ මිනිස්මංස කියන දුරාතීතයක් තුළ විසම මතවාදොත්තේ ගිහිල්ලා විසම මතවාද හුරු හිතක්. අධරමය හුරු හිතක්. ධරම අධරමයට වඩා ධරමේ හුරුුණනා නම් මේ හිතට. අයහපතරට වඩා යහපත හුවෙලා තිබ හිතක්නාා අපි මෙචර සංසාර යන්න නැරන. සා ඒක සෑම විශේයකට මදාල් කරගන්න පොළව හරුවවෙච්ච පැත්තර තමයි හිතවහ දීන්නේ. කෙනෙක් පිළිගත්ත මතේ ඉක්මවා මතයක් ඉදිරිපත් කරපු ගමන් ආන්නේ මතයට තැනක් හැදිනවා. අදහසක් හැදිනවා. ඊට පස් ඒතනින් පිළිගැනීම් හදාගන්නවා. අවසානයේ ඒතුලේ බුද්ගල වැජබෙන්න්න කල්පනා කන්න හැබැයි සෑහන්න ආ තමන්ගේ පැත්තිම් ඇතුලාන්තයක් හාරගෙන. මහාමංශයකයයන්නේ මේ දෙරනට මේ ජාතියට දෙපයි නැගේී සිරින්නට තියෙන පොළවක් වගේ. බිමමානින් ඉන්න තියෙන ැන. අපට ඉතිහාසයක් තිබුණ. ඉතිහාසය සෝභාමත් කළ රජවරු සේ රහතන් වහන්සේලසේ ආරයන්සේ මේ මිහිමඩලේ අපේම මුතුන්මිත්තෝ ජීවත් වනා. ඔවුන්ගේ උදාරලෙයින් පනගැන්වෙිලා ඉන්න ජාතියක් අපි. එනිසා වැටිස සෑම තැනගම නැගී සිටිය. විදශක්‍රමණ තියකට වැඩි ප්‍රමාණයකින් වැටකෑවත් අදත් අපි අභිමානවත්ව කසාාවතේ බලය පෙන්වෙනවා සුදුවතේ බලය පෙන්වෙනවා. දහමේ බලය පෙන්වවා. මේ අසිරී නසන්න කෞරුවරි කනෙ ගීවේවා පැවිත් දෙක්ව උත්සක වෙනවන ්‍රෝහෙක්නෙවේද. එනිසා තමා සතු ගත්කම් තමා සතු වාකෝෂය තමා සතු පරයේෂණ හැකියාව එව්ව තිබුණ පමණින් මතගතියාගනව කිසකෙනනකට පුබ්බනිවා සානස්ත ජානය යෙනවාද. අතතන්ස ජානය තියෙනවාද. ගලකොර කියවා ගැනීමේ බ්‍රහ්මි යක්ක්ෂ හෝඩි කීපයක් ොස්සේ ගල්වලතින කකෘටික කියවා ගැනීම හැකියාව තිබුණු පමණ යයා සර්ඥරයක් වෙනවාද. නබදරෙක් වනවාද රහන්ස නමකර අත් පිස මචන්දව යගත්ත කෙනෙක් වෙනවාද. ඇයිඒ විසම මතවාද ඇදදාලා මනිසුන්ගේ ඔවුලටම තියන පශ්නවලට මදිවට මේ කෙස්කන්ද මධදිවර තවත් අමතු කොුස්පද වන්නේ. අනිත්තක මේ තියන මහන්සේ නිසා වෙච්ච විපත මොකඳදවන්න ලංකා මනිසුන්ද. මේතියන මහන්සේ නිසා මේතයන ඉතිහසේ පිළිගැනීම මොකද වෙච්ච පද සතුරාර් සත්්‍ය අවබෝධලක බාධවෙලා තියෙනවද. මිනිසන්ට මග පලනිමින් සැනසෙ බාධාවක් වනාද නෑනනිවරු. හුද්දු මහජනතාවගේ පහන් සංවේග උදෙසා මම මේ මහාවන්සය කියමි. එහෙමයි ඒ කතුරුවර පටන් ගන්නේ. පහන් සංවේග උදෙසා. අපටත් මෙහෙ මුරු මෙයක් තිබුණන නේද. මළගම් යන්න දෙට නෝදනෑ නේද. ආනනෙමවඩුන් නැගී සිටිනට අපට විමුක්තිය කඩා යන්නට පියගැට පෙලක් තනනෝ වගේ. මේ මහාවන්සේ අපට ලියලා ඒ කාලවල ඒතිහාස තොරතුර අපිට කියලා දුන්නේ. මිනිසුන්ට පින් පොතක් මහවන්සේ ෑනන්නේ මහවන්ේ ආ කුරටු ග යෙන්ව. පො රුග ලයි කර හදන්නන්නේ ඒ මකරත් වෙන කෙනෙක්ර. මං මේ කතාව මින ද කියලනෑ මංග බැව නිසායි කියන්න ඒ වගේ දේවල් වන්න අපි න තියන්න හොදන. ඒ මයිස්වා හස අංගිතරන්නේ ඔබට අයිත් අවශ්‍යම වන්නේ එක තමයිදෙ අපි තිහාස අපේ ස්වාමින් හන්ස අපේ වැඩි හිටියෝ අපේ ඥාතිීන අපේ මුතුන් මිත්තු. ම සතුුසිති හිටිය බොම ෘප්තිමත් වු අප තිහාසේ දැකළ හරි අප ආඩම්බරයෙන් හිට ආඩම්බරය කැර හිස උතුදුම්මා ත්තුව ආඩම්බරයක් නෙමේ නිහතමානී ව සතුට වුණවුන් අනේ අපේ මෙහෙම ඉතිහාසයක් තිබුණ කියලා ඉතින්ගේ ඉතිහාසය අපිට දැනගෙන ලැබුණේ මේ වගේ ග්‍රන්ථ නිසාමයි. ඉතිහාසගත ප්‍රෞෘතීන් තුළෙ අපේ හිතුළු තාමත් බුදුරජාණන් වහන්සේ කරරි අප්‍රමාණ ගෞරවයක් ඇති වුණේ අර ඔබහන්සසි සිහිපත් කලා වගේ ගහට පොත්ත හාස් තියනෙන සම්බන්ධතාවේ වගේම මේ බුදුදහමයි අප ඉතිහාස අත්‍ර තිබුණු සොම්බන්ඳතාවය නිසාම. තින ඒක කියවන කොට. ඒවා පරිශීලණය කරනකොට, ඒ ගැන අවධහනය ොමු කරනකොට මෙච්චර පව්පස්සේ ලෝගෙනයන්නට අප හිත පෙළබිෙනි නැහැ. ගෞරවයක් ඇව නවහන් සසිහි පත් කලා නිවැදදිමයි. පින්පොත ඉතිහාසකයන්න පින්පොතක් මේ පින්පොත කුරුටු ගන්නට කාටවත් අවකාශ සල්සාද යතු නැහැයි කියනමති අපිත්තින්නව නිසා අප ස්ශ්‍රවාකයන්ට අපි සිහිපත් කරන්නේ එවැනි අවස්ථාවන් වලින් හිත විපරීත කර ගන්නට උක්සහ කරන්නට උත්සාහගන්න එපා. ඔබ බේ හරි හැටි ගමන්ගන්නාවූ දිශාව හඳුනාගන්න ධර්මාණකුළ දිශාාව හඳුනාගන්න ඉතිහහාසය. පිළැබූ පෝෂණය හඳුනාගන්න ඒ සඳහ අපේ ගෞරව ස්වාමීන් වහන්සේ මේ අදහස් අනුශාසන අපට ලංකරන්නේ අපි සහස අපි දක්කින්නවා අද සමාජය වුණත් අපි දකින දෙයක් තමයි ප්‍රධානම දැන් බොහෝ වෙලාවටට අපේ ස්වාමින් වහන්ස කියීන අදහස් ඇති අයි එකට එකතු වෙනවා. දැ ධාරණයක් ඉදිට සමාජමාදය දිහ බැලු හාම ඒවගේ අදහස් තියෙනයේ ඒවයම එල්ලිලා ඒ අයත් එකතු වෙලා කුණුරසයටැමතුවෙලා හෙම යන ගමනකුත් තියනවා. එගේ මේ යහපත් අදහස් ඇති අයි. මේ එකතුන අවස්ථාව කුති බෙන මේක ස්වාමන් වහන්සම කාරනාව බුදුරජාණන් වහන්සේ අර් ගැන්වූයි කෙේදස්වාමන් වහන්සේ මහින අය හිනතුන්නේ ඇයි යහපත් අය හපත් අයතුන්නේ ඇයි හිීන අය යහපත් අය ඇසුර කරන බොෝ වෙලාවට අඩු අපි දකිනවා හෙමුණත් ඒ ඉතාම කෙටිකාලන සම්බන්ධතාවයක් පමනයි බිඳදිය අවස්ථාපි දකින්නේ එහමන්න අයයට ප ස්වාමන්හ. පංවත් වරුනෑ භාග්‍යවත් බුදුරජාණන් වහන්සර ඥාන බල දෙකක් තියෙනවා. අනෙක ධාතු නානාධාතු දක්නා මහා ඥානය ය එක ඥානයක් ඊළඟට පරසත්වයන්ගේ පරබෞද්ගලයන්ගේ ඉන්ද්‍රිය ශක්තිීන් දක්නා ඥානය කළ මෙන්න මේ ඥානවලට හසුුවෙනවා අතී දෙයක් වර්තමානයක් අනාගත්‍යයක් තුල මේ සත්වයන්ගේ චිත්තාචාර ආකල්ප අදහස් ඔවු න එකතුව චැටි ියෝග වෙච්ච හැටි, කොහමින්සු කොයිවිදේ අදහශක දෙතුනේ මේ සමස්ථේ ඥානයට වැටහෙනවා. එතකටේ ඥානින් තතාගතනව දකිනවා. අතීතයේ අසුති හා අසුචි පැහුනා. මුත්‍රා හා මුත්නා පැහ වුණා ගිතල් හා ගිතල් පැහුුණ. අනාගතයෙත්තේම අදත්තේ ආ නේවාගේ. අතීතිත් පාපේට රචි පාපයට නැඹුරු පාපේ ගරුගොට සලකරනෑ පාපේෙන් නැහැමී ගෙෝ්දේ ඕව නොුන් අතර හොඳ හිතවත්කා එකතු වීම් පැවැත්වවා. අතීතයේත් පොසලට කැමති කුසලයෙන් පරුණු කුසලේ රස හඳරන දවේ එක තුන. අතීතයේත් ිල්වතා සිල්වතා එකතු එකතු න සිල්වත ල් ක තු අත යේ ිත්‍ය ෂ්ික ි ්‍ය ෂ්ි යකතු. සම ි්ි ෙන සම ට්ටි කෙන හායකතු වන ඒක අතීතියයට අදත් අනාගෙතෙත් ඒ විදිට මැසින් ලැබෙන්නේ. ඉතිං වරුණ එහිදී විශේෂයෙන් සත්පුර් සයා දකින්න ලැබෙන්න්න සත්පුර සෑඇසුර ලැබෙන්න්න සදධර්මය ශ්‍රණය ලබන්න යෝනිසු මනසිකාරය ලැබන්න ධර්මානු ධන ප්‍රතිපදදි ලබන්න. තෙර එබඳ උතුමෝ ඇසුරු කරලා ප්‍රාර්ථනා කළ මහා පෙනක් තියන්නේනිි. අි මේ අද ලබන්න ආන්නේදී. එනිසා අපට ලැබුණ සත්පුලු සෑඇසර. අපට ලැබුණේ අර මී පැණිවලට මී පැන එකතුවෙනවා පැහෙනවා වගේ ඒ වගේම ඇකිරිවලට කිරි පෑහෙනව එකතුවෙනවාගේ සුවන්දට සුවඳ ගැලපෙනවා වගේ මේ මිනිස් ජීවිතයට සරිල්ලන්න පෑහෙන්ෙන උත්තම බුදු සසුනයඇසුර ලැබුණ අන්නේ ගැ හිතන්වුවනි මරුණ ඒ මයිව වහස ති ඒ වගේ අදහස් ඇති අය අපවට එකතු වෙන වන්න මහිතන මේ ලෝකකි තව සුදර්ව ්‍යහපද්දයට එකතු වෙනවන බැයි අප දකින සමාජයේ ොහොම අයපදේවල්ලොට තමයි වැඩි නැඹුරුවක් තිබෙන් නැබරුවම එකතුවීමක් සිදුවන්නේ තිනඒක හානිකරවෙලා අන්තිමට අපි කියන ලෝක විනාශ වීගෙනයනම කියලා එකට අපිත් වගකි ියුතු අපේ හිතත් වගකි ියුතු චේතනාවක් කෙනෙකුගේ මොනාකාරණ ස්ව වනාන්ස ඔහුගේ ජීවිතයටත් සමාජයටත් තමන්ගේ භවයටත් සසරටත් බලපාන චේතනාවත් එක්කද මෙසියරු දේවල් සිදුුවන්නේ දුරජාන්වාන්ස ව දාලනිවරුණ චේතනා හම් භික්කවේ කම්මං වදාමික කියන මේ කෙටි දම්මුදේසේ. එතකොට කරමය කෙල් හඳුන්වන්නේ පරමාර්ත වසියගත්තොත් චේතනාව. එහි තියෙනවා කුසලම මේ චේතන කුසැලෙම මේ චේතන. එඇතුකට චේතනාවෙන් තොරව සිතක් පහලවෙන්නේ නෑ කොටින්ම. මොකද පස්ස වේදන සංඥා චේතනා කගතා ජීවිතේන්ද්‍ර මනිසිකාරක්කෙන චෛස්්‍රක ධර්ම සර් චත්ත සාධාරණයි. ඒ අතර අකුසල් ිතේ දෙන චේතනාව තමයි සංසානි පුරාවට අපට විෙන කළේ වරන. කුසල්ෆිද නිසා කුසල චේතනාව නිසා තම සතරාපාය ොරටුව අනියක වරවිවර වුණනි කුසල චේතනාව කුසල සිතය ගුසල සිතේ බලයේ නිසා තමයි දෙවලෝ බඹල්ලොව දොර විවර වුණේ ම මිනිස්ලෝකෙටත් අපියාවේ චේතනාව කියන එක හඳුනා නොගෙන එහි බලපෑම හඳනා නොගෙන චේතනාව ගැන නොසල අගෙනෙක් ජීවත්වනගෙන ලොක්කුම අනතුරයාට එනි සාක්ුස්සල අකුසලය තුොරාගනිමින් ඒ චේතනා හඳනාගන්නටඕනි බදුරජාණන් වහන්සේ ඉතා පැදිිියෝවර. පිඳවා ඇසි මග පෙෙන්නීම සිද්ද කලා. එනිසා ඒ චේතනාව යහපතට පමුණුවවා හසුරවා ගත්වොත් දිනන්න පුළුවන් වරුුණ. මාර්ග සිතේය දෙන චේතනාව පලිසිතේ දෙන චේතනාව උපරීම සැසීමක් අපට ගෙන දෙනවා. එනිසා මේ මෝොතේ පවා කෙනෙකුකි සිතේ පහල්ල වෙන්නේ මේ දරම් කතාවත්යක වරුන, කුසල්ල චේතනනා, කුසල් සිත්, ඒ හා සබැදි සයිජසක ධර්ම සමුදාය. ති මෙවා හරි ආස්්චරයමත් මිනිසුන්ට අසිරිමත් සැසිලි මතු ගෙන දෙෙන උතුම් වැඩටහන්ේ පි හමෝම එකකතු වෙලාේ. ද්දරනදේ නිසාත් චේතනාව මේ අමා ධර්මයෙන් විතරයි. හරියටම තොරලදින්. ඔත්තන වැරදු නොත්වරුණන සමස්තේ වරදිවා. බුදුරජාණන් වහන්සේ කුසලේ අකුසලේ මනාව පෙන්වා පිහිටුවා බදාලා. ඒක අන්කිසි ශ්‍රමණයකෝ බ්‍රහ්මණයකෝ පරිපූර්ණාකාරෙන් ලෝක ඉතිහාතයේ සිදුකොට නැත්තේමය අනාගතෙත් සිදු නොකරන්නේම ඒ කළ හැක්කේ බදුරජාණන් වහන්සේට පමනක්මය වරන. ඒහම ිස්න් ේනිසා. ුදුරජාණන් වහන්සේ හැර අපට සරණක්නැහැ කියෙන කාරණය තදින් හදවතට එකතු කරගන්න ඔබයවිට ඔබට මේතියන මිසදුටු මතවාද බලවේග ඕනෑම දෙයක් සාර්ථකව දැකල තමන්ගේ ජීවිතය නේ ඇත් කරගන්නට ලොකු ශක්තියක් ලැබේවි. අපි සවවිාංස පසුගගේිය දේශනාව තුළ වහන්සේ අර ආජානය අශ්වයා සම්බන්ධ කොටගන්න මහා වටිනා වූ ර්මස් න්ද යක්තම ේශනා කරන්නට ඒ තුන්න්නේ මඟෙතන්නේ ඒ කාලානුරූපි විතාමත් වැදගත්වවෙන්නේ වර්තමාන සමමාජයේ භික්ෂූන් වහන්සේලා දිහා බලනාකාරය, විවිධ මතවාද එල්ල කරනාාකාරය. දෙදිස බලන විට ඒකි තාමත් වැදගත් කෙන මට හිතෙනවා එක ගිහිවන අපටත් ගෞවනය භික්‍ෂූන් වහන්සේලාටත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මගේ පෙන්නීම අදටත් එලෙසින්ම යෝග්‍ය වනවාගේම ඒ කෙරෙහි වැඩි අවදහනයක් යොමු කිරීම අශ්‍ය වෙනවාය කලා මට හිතුන් අපි ස්වාමන් වහස ඇතරු සවන් වහස දැ අදවන විට අපි දක්කිනවා විවිධාකාරෙන් භික්ෂූත්වයඒ විනාශ කරන්නට කැකවන පුද්ගලය අන්නන්නවා ඒ උතුම බුදුරජාන් වහන්සේගේ මාර්ගගේ හැසිරන භික්‍ූන් හන්සේලට නේකාකාරයෙන් චෝදනා කරනවස්ථාවන් අපි සමාජය දකිනවා. ඒ පමනක් නොවෙයි, ඒ ගෞරමණී ස්වාමීන් වහන්සේලා අතරත භික්‍ෂූන් වහන්සේලා ලෙසින් හැසිරමින්, ඒ උතුම්බ අරහත් දජය මන් වහන්සේලා ගෞරවෙන් සැකි යුතු. ක්ෂූන්හසේ මකෙද ගෞරුවවෙන් සැලක යුතු රහත් ද්ජය, පරවාගෙන කර නටයුතු කම් පිරි බන්න සමාජයේ අපි දකිනවා පේස්වාවවිනාහස ඇතරම සඟරුවන කරෙහි පැහැදීමට අපට තියෙන කා ශක්ෂය තමයි භික්‍ෂූන් වහන්ේ. උන්හන්සේලා දෙස්ස බල තමයි අපි ගෞරවනය මහා සංරත්ය නමදන්නේ. ඉතින් ඇතරම සවන්හන්ස මේ සිදු කරන ක්‍රාදාමය ිඳවන තම සිදු වෙෙනාවූ දේවල් පිළිබඳව. අපට ලැජ්ජාව සහ ඒවා කෙරෙහි අ හිතාගනට බැරි ස්වරූපයක් මතු වෙනවා ස්වාමින්න් වහන්ස. ගිහිියන් විසින් මේ ස්වාමන්හන්සේලාට සිදු කරන විධ චෝදනාාවමන් දිහාබැලූ හාම ස්වාමි හන්සේලා. ෙසින් පෙනී සිටන ඇතමන් කටයුතු කරන ආකාරය දිහා බැලූහාම අ ඔබහන්සේගේ සතියේ විග්‍රහා කරපු අනුශාසනා කරපු දේශනාව තුළ භික්‍ෂූත්වය කෙරෙහි නැවත හැරී බලන්නට අපේ සමාජයට හොඳ මඟ පෙන්වීමක් ලබුණනාය කළමා විශ්වාස කරන අපිස්ොමිනස් ඇත්තරම මේ යන ක්‍රමවද දිහා බැලුහාම භික්ෂුණන්හන්සේලාට එරෙහිව වෙන ක්‍රියාදාමේ දිහා බැලුහාම. සංග සමාජයට ලොකුහානයක් නේ අපේ සංස්කෘතියට ලොකුහානයක් නේද. ශාසනය තත් ඒය මොනාකාරය බලපෑයක්ක් කෙල්ල කනවාව කෙෙනවා වහන්සේ දැගන්නට කැති ොද පද හොඳ භික්‍ෂූන් වහන්සේ ගෞරන භික්ෂු වහසල වැඩ ඳර රට. ඇැම්විට ඒ මතුවවෙන්න වූ අම්යම් කකාරණා නිසා තැමෙලාට භික්ෂූත්තුයට දැඩිව දෝශරපන එල්ල කමින් අපි අකුසලියෙකුත් කරගන්න නිසා අපි ේපිල් බඳව පහල දෙන්න පෙස්වාවස. පිින්වත් වරුණ භික්ෂූත්වය ප්‍රාණය. බ්‍රහ්ම චරියාවෙන් මිශර වූ බ්‍රහ්මචරියාවෙන් ලස්සන වූ මණ්ඩපේය මිදම් භික්කවේ ්‍රහ්ම චරියාව සත්හා සම්මුකිහි භෝතෝ කියන මෙන බුද්ධ වචනයට අනුව බ්‍රහක්්මචරියාවෙන් සැරසුන ජීවිත තම භික්‍ෂූත්වය කියලා කියන්නේ. බ්‍රහ්ම චරිියාව කියනකොට සාමාන්‍යෙන් ්‍රහ්මචරිියාව කියාද අර්ථවත් කරන ඒකාරණය පමණක්ම නෙමේ. බ්‍රහ්මචරියාවෙන් යුක්ත ජීවිතය කියනෙවරුණ සියලු ගුණධරමවල උල්පතා. ඔකට අප අරතාාගරබයේ තතාහාගද දේශනාාව ඉතා පැහැදිලිබ කියල දුන්නා සීලවන්තවීම ලද දෙයින් සතුට වීම ඒ වගේම කිස්සි කෙනෙකට හිංසා නොකිරීම රජානී අශ්යා කිසි කෙනෙකුට හිංසා කරන්නේ අනිවරුණ වචනයකින්න්නේෙමේයි කොහොම්මත් හිංසාහ කරන්න බෑහහිනම් භික්ෂූන් වහන්සේ. ඒවගේම ආජානී අශවයපවා පිුල් කන්න්නවකිවනේ මළමුත්‍රා ගොඩි තැවරීම. එතුවන ික්ෂුව කායවාග මනෝ දුසිරිත නෝ දු සිරදතේඉද යා පිළිකුල් කරන්න නිවරු. යම් පැවිද දෙෙක් මනෝ දුසිරිත පිළිගුල් කරයිනම් හිතෑඇතුලෙ අ කුසල්ෆිත් පහලවෙන්නේ හදවත ඉඩ දෙයිද. ඉඩ දෙෙන්නේන ඒකයන්නයා උපරිම කුසල් සිතකින් කාලිගෙ වනු ඒයාගින් කිස්සි කෙනෙකුට අනතුරක් නෑ මක්නි සාදවරන තමන්ට අන තුරක් නැතනිසා. පැවිදදෙක් වේවා ගියක්ේවා අනුන්ට අනතුරක් කරන්න හිංසාවක් කරන්න. ගරජන තරජන කරන්න අඩහැර පාන් එනවනම් පිින්වත්වරුණ එත් තමන්ට අනතුර කරගනි වර. රුවර කෙනෙක් තව කන්නෙකු හෙලනවා තලන්ව කියන්නේ තමන් උපරීමෙන් අන තුරකට පත්වෙලයි ඒදේ සිද්ධ කරන්නේ. එනිසා මන්ගේ හිත රැුණනම් සේෙන් ආරක්ෂා වඋනාන අනුගේ ුණ ොවල් හාරවසන්නේ යන්නේ නැත්තන්. තම වස්ත්‍රයේ පරිුදු කරගන්නවා වගේ තමහදවත පිරිසුතු කරගත්තනම්. බොහෝමයක් ප්‍රශ්න ඊ සමාජෙන්වවා පැදි මා ජෙන්වේවා ත් වෙලා යනවා අන්නේ තෙන්න්ටයි ශේක්ෂණය ලබන්නඕන. පවිද්ධකෑන පූජනීයදයක් පරම පෝජනීයේදයක්, උත්තමදායාදයක්. දුටු වනින් මිනිස් මනස නිවන්න. උතුම්හැරීමක් තුනරුවන ජීවමාන සංකේතේ වික්ෂුව. පුද්දුම විදිී ආදර්ස සම්පන ජීවිතයක් වෙන් ඕනි කාටතත් වර්දින පුළුවන්න්නේේදවරුණ. වැරදනත් වැරදි හදාගන්නටඕනි, කරුණු දෙක්තින බුදුසුනි පළමු දෙේ කිසිදු වරදක් නොග සිටීම සබභ පාස්සා කරනම්. වැැරිවෙලාක් වරදක් වනොත් ච්ච මහතේ වැැද වැැද හැටියඇටම දැකීම දෙමනි කාරණය. වරදින් වැලකි සිටීමම වීයුතුයි යම් විදියකින්. හදදුන් නැන්ට පිටා ත්ත පතගානකොට හැරෙනකට ංචිහරි වරදක්ුණාන වෙච්ච පමින් වරන. යතා දම්ම පටිකරණය සිද්ධ කරන්ට ඕන. එහෙම වුනත් පැවිද්දාට කිසි දාග කාගෙන්වත් විවේචන එල්ල වෙන්න මක්නිසාද පස්සන්ති වන භහතාන. දෙවිිවරු ්‍රග්මරාජර දක්කිනාවේ පැවිද්ධගේ හදවත්තද. හු පිරිසුදු කෙනෙදක වුන් දකිනවා. එනිසාවාවරන මහජනතාවට ලෝකට වටපිටාවට බහන්න පුළුවනි හැබයි ඒ අයි දක්කින. එනිසා පිියන්න එහෙම හිතන්න කියලා. රජාණන් වහන්සේ පැවිද්ධන්ට දශනා කලා. පැවිද්ධ කියන්නේ අත්තිශ්‍යයින්මවරණ න්‍යහතමානීිය යුතු එකක්. පැවිද්ද කියන ගුණසුවන්ද පමණක්ම වහනය වනකකා. ඒම අප ස් වනිා අප ස් වන්ස බහන්සේදා දේශනා විදි සිහිපත් කරපු කාරණ අතරත මට හදින් දැරුණ දෙයක් තමයි ඇදා ඔබහන්ස දේශනා කලා ඒ සූත්‍රදේශනාව සුරී ආජන අශ්වයාට කෝටු පහරක් කෑවිට අයිති වැරද්ද කරන්නේ නැහැ කියලා. හැබැ අපිදාකින්නවා අපේ සමාජි කකිහි පැවිදිී ඇතැම් වැරදි කරනය, ෂිබන්ධනා ගරක්ගත වෙන වැද දඩුව පොත්ති දෙන්නේ යනවා. තස ආවට පස්සේ ආපහුවේ වැරදමත් කරනවස්ථාථපකිෙනවා. සහස්වාමි වහසදැන් අප අර ගමේකොඩේ ඉස්සර තිබුණ දෙයක් තමයි යම් වැරදිකරුවක් හිරේගියාට පස්සේ ඒ හිරේගිල්ලාවට පස්සේ චන්්ඩිකමත්ක් එක ආභරණයක් කරගන්නවා. මම හිරෙජ්ජිහිල්ලාවේ එමනැත්තම් මම හොද චන්ඩියේක් මට ඕන දෙයක් කරන්න පුළුවන්. මෙන්න මේ කියන එදා ඒ සමාජයේ චන්්ඩී කියලා හඳුන්නපු දාමරකියයයි හඳුනාපු, ඒ පිරිසට ලැබුණු නාමය නැතං ඒකෙරෙහි බැලූ බැල්ම අද වනවිට භික්ෂූ වහන්සේ වෙ බලන්නටත්ේ. ළබෙන අවස්ථ බඩ් පත් කරලා තිබෙනවා. ඇතරමස්වාවි අහන්ස මෙම හිරයාන එක මේමම සමාජය දකින කාරා. ඇසුරය ඔබහන්සගේ හන්න හිරයාන එම නැති නම් වැරැද්දක් කරලා නැවත ඒ වැරැද දඩුවමුත්තින ලැවි අපපහුඒ දේවල් කිරීම, භික්ෂ සමාජයට ශසනයට ලොක බලපෑයක්ක් ද ස්වාමන්ස එල්ල කන්න තකොට. ඒ ලද් බයි ැති සාද හම වෙන්නේ භක්ෂුණ වහන්ස මක් නම් වැරද කරන්න පුළුවන්්‍රපේස්වාවිෙනස. අපි හලා තියෙනවක් කබලෙන් ලිපට වැරනකිල කතතාාවක්නේද. ඒ අර්ථය අපේ මේ මිනිසු දන්නවා. බුදුරජාණන් වහන්සේ බදාලා බුද්ධි හේසා භික්කවේ අරියස්ව ධම්ම විනයේ යෝ අච්චයන් අ්චයතෝ දිස්වා යතහා දම්මම් පටිකරෝති. මේ උතුම් සාාසනයේ දියුණවක් තමයි මහනෙ වැැද වැරද්දලෙසසි දෙක්කලා ඒ වැරද්ද යලිසිදා නොකිරීම පිණස ශික්ෂණය ලැබීම. එත කොටවරුණ හම ශික්ෂණයක් ගිහි එක්කෝ පැවිද්දෙක් නොලබයිනම් එයා, කබලෙන් නිිපට වැරුණ වගේ තත්වයට ඇදබට නොමිසක් වනාමතු දෙයක් එතනනේ. වැරැද්ද ඉස්සෙල්ලාම අනතුර කරන්නේ තමන්ට. වැරැද්ද දෙවනු අනතුර කරන්නේ වට පිටාවට. වැරැද්ද කියන එක අනාගතේ පස්තිම ජනතාවට වැරදි ආදර්ශයක් සපේනවා. වැරැද්ද කියන එක සත්පුරස දෙවි මනිසුන් ප්‍රතික්ෂේප කරනවරුණ. වැරැද්ද කිය එක බුදු පසේ බුදු මහරහත් ආරයන් වහන්සේලා ඉන්දුරාම් ප්‍රතික්ෂේප කළලා වැරැද්ද දුරකරන්නේ දස පාරමිතා පිරුවී. වැරැද්ද දුරු කරලා සැනසෙන් අයි මේ උතුම් ශාම්තිමාවත් අතහාගතයන් වහන්සේ දේශනා කළි. වැරැද්දෙන් අතමිදනුවත් මෙය අමා ධරමය වරුණ එක්කම මාාවත සියුණු වැරදිවලින් අතිමිදී සැනසෙන්න්නට අපි දක්ෂවෙන්න්නට ඕන. එනිසා වැැද්ද ආභරනයක් පෝ දන්ඩුවම ආභරණයයක් ෝ කරගාන ලැජ්ා බය උපඩිමේ ඇති කරගත්ත උදබිය කියලයි කියන්න පුළුවන්වෙන වරුුණ. එනිසා අපි ඒවා හීන මිනුම් වලට නොයුතු. ඒ ඇ හිරි වලට නොයායුතු මුක්දව වන්නාාවවලට නොයායුතු. ග්‍රහාව සයියෝ ින්්‍යෝුණක් සත්පුරුෂයන්ගේ ගරහාාව උත්තු. නෝචයේ බාලප පසන්සන බාලියෝ කෝටියක් යගතුවෙලා ප්‍රසංසාකරන වටත් වඩා එතිංග නිසා අපි ඒ හොඳ ආදර්ශය තතාගත ධර්මයෙන් අරගෙන ශික්ෂණය ලැබූහාම හරිවරුණු. ඒ මයිස්වා විනාාස මටීතන සෝනද දැම මේේ වගේ දේවල් සමාජය කරන්නේ ගියන් පවා කරන්නේ. ට නැතිදයක් ලබාගැෙනීමේ අපේක්ෂාවෙන් තමන්ට නොලැබෙන තවකිෙනෙකොට ලැබෙන ඇතැම්වෙලාවට ධනයවෙන්න පුළුවන් බලයවෙන්න පුළුවන් කීර්තිය ප්‍රශංසාවෙන්න පුළුවන් මේදේවල් නැති දෙයක් ඇතිකරගැනීම තද වමනාවකින් කෙටි කාලනින ස්්ට කරගැනීමට යෑමතන මේවා දව මන හිතන්නේ අද සමාජ හලෝම දකි නැතන සවවිදිහන් සමහරන්ට අනන්තවද ඉල්න්නනවා අඉල්ලනොඉල්ලනවා කිසිදු දෙයක් ලැබෙන්න්නන්නේහ. අනන්තවත්දී ලබාගනට නොෙක්කාරය උත්සහ දරනවා ලැබෙන්නෙම ඒ සඳහා නොහොමිනාදීම. සහරයි ඉල්ලන්න නිත්නෑ සහරය ඒ කෙරෙහි යොමු එ න්නෙන හැයි ලැබෙනවා ඇතිනැති පර්තරයන ැම ලැබීම න ලැබීමම් සිදුවෙන් නිස්වාමන්නිහස භාවධර්මයට අනුවද ඒ ඕුන් කළ පෙර බව ක්‍රියාකාරකම්වලට අනු කූලවද. පෙන්වත්වරුන්න ලැබීම් නො ලබම් සඳහ බලපාන ප්‍රධානම සාධක කරමයයි. නන්තාාන මනුස්සාානං දන්දුන්නොත් සැපසම්පත් ලැබෙනවා. සබ්බකාම දදෝ නිදි සිරුදේ ලබාදෙනවා. එතකොට වරුණ ඒ ගැන හිතාන්න ටෝලිම යමා ධරමයෙන් දේවල් බලහත්කාරයෙන් හෝ යාචනාවෙන් ලබන්න බෑ ලබන්න පුල්වන් සීමාවක්තියෙනවා යාජනාවෙන් හෝ බලහත්කාරයෙන් ලබන දෙර නනිදාාවේවා කියලයි. මහබෝසතාානන්වහන්සසි ප්‍රකාශ කළේ යාචකෝ අපපිය හෝත ඉල්ලනෙ කෙනන අප්‍රිය කෙනෙක් වෙනවා. යාචන් මදදමප්පියෝ ඉල්ල පුදේ නොදනකෙනත් අපප්‍රිය කෙනෙක් වෙනවා. ඒොට ඒ පිනි සාතර විදශනාවක් ඇතිව වෙන මම විදේශනාවූ පාතර ගැටුඇැති නොවේවායි මහබෝ සතනන් වහද සංසාරි, කාගෙන්වත් දේවල් ඉල්ල වෙනෑව වරු. එනිසා ඉල්ලීම ීන ක්‍රියාවක් ලනිස සලකාන්න තතාගගේ තැන් වන්සේ වදාල මහනනිි පිින්්ඩ පාතය කියයන්නේ සිංගමන්යදීම. ඒ සිංගමන්යැදීම කියන අිසාපෝයයාම් භික්කවක සසාපලත් වැක් කියලා කියන සාමාන ජන සමයදේ නුබට ංඟාකන්න වේවා කෙනෙක සාප ලැබීම ගො දුක් එක කියන්නේ ඒ බොහම හිීන වැඩක්. ඒදට ජන සමා හඳුන නමුත් ඒම හින දේවුණනත් ම මේ ශවාසනය හඳුන් වන උත්ත මාර්තයක් වෙනේ. පිඩ පාති වඩිනවා උද්දේසාරරියා තිත්හන්ති ඉල්ලන්න නෑ ගේයක්කි සසාහට ගහිල්ල පාත්තයේ අති අරන තරමක්වෙල බලා ලැබුණ දේකින් සතුටන ලබිච්චාගේ කෙරේ අමමුතු ඇලීමක්ක නොදුන් හකිරේ අමතු ැටීමක්න. ඒතින් එනිසාවරන දේවල් ලබාගන්න නැතිගුණ කියනවන ඒ මහා වංචනයකුගේ හැසිරීම. දේවල් ලබාගන්න බොරු කියනවන්නම් කියේලාම් කියනවන අමුතු දේවල්. පෙන්වනවන ඒ හීන වැඩ බරුණ නිතර නිතර හීනදේ ඇස ගැෙන කොට කනගැනගොට ඒ වුදවියත් හීන ක්‍රියා සහිතවද වෙන්න පුලුව අන්නේ අනතුර මේ වර්තමානය තියෙනවර. දා සමාජයේ ඒ අනතුර අඩුයි දැන්ගෙන්නේ නිසරටද යන්තුර වැඩිවරුණ. එනිසා අපේ දරු පරපුර ස්‍රද්ධාවන්තයෝ මේ තුළ පරිසම් වෙන්නට ඕන. ඒමයිස්වාමනාහසේ අද දෞස්සය අපට වැඩ සටහ නිමා කරන්නට කාලය ලා බිලා තිබෙන්නේ මේ සකච්ඡාව තුලිී විවිධ සමාජයේ පවතින්නාව වූ කාරණා පාදක කරගන්න. එහි ධර්මානකූල වට පිටාවයි සොයා බලන්නන් පෙළඹුණේ අපි ගෞරවුණ ස්වාමන් වහන්ස අපිට නිවැර්් ධර්මාණුකූල පසුබිමයි අනුශාසනා කරන්නට යෙදනේ. ඉති නේනිසා පිදැං ඔබට යහපත් සුපැහැදිලි මාවතක් පෙන්වාදීර තිබෙන්නේ. තින් මේ සුපැහැදිලි මාවතයේ ගමන් කරන්නට පුළුවන් කමතිබෙද්දි. ඔබට විවිධ බාදක ගැටලු තිබෙන ඒවගේම බොහොම දුරුවල පාරක ගමන් කරන්නටත් අවස්ථාවති බෙනවා. ඔබ තෝරා ගතයුතු මේ පාරවල් දෙකන්නේ මාර්ග දෙකින් ඕෝකෙද පි ගමන් කරන්නේ කියෙන මහිතන්නන්නේ නුවනැත්තුව ප්‍රඥාවන්තය ධර්මමාර්ගේ තෝරා ගනීවි ඒය. බොෝ වෙලාවට අතලො සබබවට පත්වේ වැඩි පිරිසක් ආර දුරුවල මාර්ගේ අයහපත්මාර්ගේ ගැටලු සහකතමාගේ යන්නට පෙළඹේවි පයහෙම කියලා අපේහිත් ඒ අය වැඩි වශයෙන් යන පාර්මේකයි, ගොඩක් අයන පාර්මකයි කකි හෙම වෙන්කරගන්නේ නැතුව වෙනස් කරගන්නේ නැතුව හරිමාර්ගේ සුප හැදිලි මාර්ගගේ ගමන් කරන්නට මේ ධර්මානුකූලව මේ පහදාදුන් අනිශාසනා කරපුකාරණ හේතු කරගත්වොත්තේෙම. ඔබට ඔබේ ජීවිතය ඒ තරම් වටින දෙයක් තවත් ලැබිල නැති ඇති නිසා. ඒමගේයන්න හැම දෙනාටම සිත්්හලවේවා කියා ප්‍රාර්ථනා කරමින් අද වැඩ සටහන නිරිදාාශසිත්න තස්පුූ වැඩ සටහන අපි නිමාවට පත් කරන්නට සැරසන මහොතේ. අති තුම්බූ බුදුරජණොහන්සේගේ ධර්මමාර්ගේ හම ගෞරවනයාආකාරයෙන් හැමදෑන්ගේ ල්දවසේදී. රිදාසිත්න සක් වන අපේ ජීවිත වලට ලංකරපු අනුශාසනා සිදු කරපු, පූජනයේ වදනය බලංගොඩ රාධස්වාමන් වහන්ස වහන්සේ නි දුක් වෙත්වා නීරෝග වෙත්වා ධීර්කායුශ බහන්සසිරට බේවා කියල ප්‍රාර්ථනා කරනො මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපේ කන වැකිත්ම අපිට ඇතිවින්නේ ලොකු සතුටක් ගෞරවයක්ඒ ගෞරවය මතු කරන වහන්සේට බුදුරජණන් වහන්සේ පෙන්වා දුන්නහේ උතුම් බෝනනිර්මල ශ්‍රී සද්ධර්මයේ උපරිඵලයන් මේ ගෞතම සම්බුද්ධ ශාසනයම නිලාගැනීමට වාසනශවත්ති්‍ය ඇතිවේවා කිය. ්‍ර අර්ථනා කරමින් අපි වැඩසටහන අතවසේ නි මවඩ පත් කරනවා පේස්වාමි හස. සාධ සාධූ සාධු මමානුමවදම්වෙනවා පින්වත්වරුණටත් නැත්තෙ ෆෙම් කාරය මණ්ඩල හැම දෙනාටමත් අති පූජනය ස්වාමීින් වහන්සේලා ඇතුළු සියලු සැද ඇැති ්‍රාවකවරුන්ටත් මේ කියයාදුුන් දහම් කරුණු ජීවිතයට ගලපාගෙන උත්තම නිස්සරණ විමුක්තියෙන් සැනසීම පිණිස මේ ධර්ම සාකච්හාාව උපකාර වේවා කියෙනමම. ආ කරන ത സරണයි. സ . വ ත්്ති දරාග න ഇ ්‍ර කර හ ෞര വ ැമ . ඔබ ാැ ണ്. පිසුගේ තිෙැබ තිස්ව ව දසරිිමත් පින්කමක් රුවන්න්නලි මහසෑයපු්‍ය පූමේද සිදු කරනට යදන ඒ මහාරියවංශ ප්‍රතිපදාව අපි ගෞරවනීය බලගොඩ රාදස්වාමන් හස සිදුකරපු පිංකම, ඒ හා සමාන වටිනාකම් කන්නතු වටිනා පින්කමක් තවත්ඔබට දායාද කරන්නටයි අපි. මාර්තුමාසේ අටවිනි ද සෝදානම් වෙන්නේ මාර්තුමාසේ අටවෙනිද සිකරාද දවසක් නිමාඩුදිනය. ඒ තුන්්‍යම් රාත්‍රියයක් පුරා ඇතිපෝජනීය තපො වනේ රතන ස්වාමින්න් වහන්සේ සිදු කරන මහ. වටිනා වූ පින්කමක් ස්වර්ණමාලි මහාසෑය පාමුණදී සිුද වෙනවා. එතමයි පරම ගම්පීර පටිච්ච සමුපාද ධර්මදේශනාව. සවස තුනට අසිරිමත් පිංකමකින් නාරම්භවන මේ මහා පින්කම, පසුදා උදෑසන අයදක්වා කණ්ඩෝ පෙවැැත්ව වෙනවා. එනිසා අපිදැන්තියාමොපට රාධනා කරනයේ සඳහ සූදානම් වන්න. සඳහාසාහ සම්බන්ධ වන්න ඔබට පුළුවන් මේ අසිමත් පින්කමත් එක්ක තවත්්ජීවිතයට ධර්මය ලංකරගන්නට. ධර්මයට විධාකාරයෙන් බාදක එල්ලවන යුගයේ. මේ වගේ අසිමත් පින්කම්ප ඇත්වීම ඔබේ අපේ ජීවිතී වටිනාම අවස්ථාවක් බාට පත්වේවි. එනිසා පූජනිය තපෝවනේ රථන ස්වාමීන් වහන්සේ විසිංසිදු කරන්නා වූ මේ මහානීය පින්කම. ශ්‍රවණය කරන්නට යිතිහාසික ස්වර්ණමාලී මහා සෑපාමුලට මාර්තුමාස අටවිනිදා. මේ සවස එකතුවැන්නේ අප ඔබට ආරාධනා කරනවා පරම ගම්බීර පටිච්චෙ සමුක් පහද ධර්මය. ඇැතුලත් වූ අසිරිමත් පින්කමයි එදිනට සිදුවෙන්නේ. මෙ සම්හන්ඳව ඔබට විස්තර දෙනගන්නටම බොහම ගෞරවෙන් යුක්ත වාරාධනා කරනවා පින්කමට විාකාරයෙන් සහ සම්බන්ධවෙන්නට කැමති ඇත්තන් දන්සල්ලාදිය පත්වන්නට කැමති ඇත්තන්ටම බොම ෞරවේ රාධනාා කරනවා බිඳුවයි හැත්තහතයි අට සිය අනූපහයි තිස්තුනයිතිය. ිදුවේ හැත්තහතයි අටසියානු පහයි දිස්තුනයිතිහ දුරකතනන්කට කතා කරලා. අපි පූජනීය සංතීන්ද්‍රීයේ ස්වාමින් වහන්සේගෙන් ඒ පිල්බඳ වි්චර දෙනගන්නට ආරාධනා. කරමින් අදදවසයේ වැඩසටහන නිමට පත්රන නැත ෆෙන්ම් බන නාිවේ. නැවත්තම වැඩටහන ශ්‍රවණය කරන්නටත් අරාධනා කරනව. හැමදිනනාටම තිෙවන්සරණයි.